විශ්වාස කරනවා නිවැරදි වාදන උසුරු වීම කියන එක. අපි දන්නවා සහ ඊටම කෙටි ගායනයක් සමග වාදනය කිරීම. ඉදිරි මතු අධිරයන්ෙදී අපි වාදනය කරලා පෙන්නනවා කෙසේද වාදනයත් එක්ක ගායනය කරන්නේ, වාදනයේ පමණක් කරන්නේ කොහොමද, වාදනයේ සුවිශේෂී වූ අංග ප්‍රත්‍යංග කොහොමද වාදනය කරන්නේ. අතිශය වැදගත් වන වර්තමාන අධ්‍යන පරාසය තුළ වැදගත් වන වාදනාංගයන් කෙසේද වාදනය කරන්නේ කියලා අපි මතු අධිරයන්ගේදී වාදනය කර පෙන්නනවා. අප මා මුලින් වාදනය කරේ මෙහිදී කුන්ද කුන්දම් කුන්ද තක්කට තක්කට. මට මෙහිදී සඳහන් කළ යුතු අපි බලාපොරොත්තු වෙන කාරණාවක් තමයි මේ කුන්ද කුන්දම් කුන්ද තක්කට තක්කට කියන එක බොහොම ප්‍රචලිත පද කොටසක්. හැබැයි මේ වාදනය කිරීම අවබෝධයෙන් කළ යුතු දෙයක්. කුන්ද තක්කට තක්කට කියන පද කොටස මූලිකවම ගමන් මාත්‍රයක් විදිහට සියලු දෙනා නර්තන විෂය අදාරන සියලු දෙනා අතර ප්‍රචලිතව පවතිනවා. එතකොට මෙය ඇසෙන විදිහට ඇහෙන තමන්ගේ කනට ශ්‍රවණය වෙන විදිහට වාදනය කළොත් වැරදියට වාදනය වෙනවා කියන එකයි අපේ හැඟීම, අපගේ හැඟීම. ඒ නිසා අපි කොහොමද මේ වාදනය වෙන්නේ? අපි දන්නවා තක්කට කිව්වහම වමේ වම් වම් ඇස බෙර ඇස තුල තා කියලා වදිනවා. කට කියන එක තට කියලා අපි දන්නවා. එතකොට තක්කට කියලා දන්නවා වමෙන් දකුණට, වම් ඇසෙන් දකුණු ඇසට වාදනය කරනවා. තක්කට තක්කට. එතකොට කුන්ද කුන්දම් කුන්ද කුන්දම් කුන්ද තක්කට තක්කට කියලා ගැහුවොත් උසුරන පදේ වෙනස් වෙනවා. කුන්ද කුන්දම් කුන්ද තක්කට තක්කට. නිකම් එය වාදනය කරන්නේ වැරදි විදිහට කුන්ද කුන්දම් කුන්ද තක්කට තක්කට. නමුත් මේ වාදනය කරනු ලබන්නේ අපේ වාදන ශිල්පීන් කියනවා අය කුන්ද කුන්දම් කුන්ද පස්සට පස්සට කියලා. නමුත් එවැනි වාදනාංග සකස් කරගෙන තියෙනවා. නිවැරදි ආකාරයෙන් වාදනය කරනවා නම් මේ පද කොටස කුන්ද කුන්දම් කුන්දට තක්කට ගත්ත. එවැනි අධ්‍යයනයකින් කළ යුත්තක් විදිහටයි මා සලකන්නේ. එතකොට කුන්ද කුන්දම් ta ta na ta ne
සමග වාදනය කරන විට භාවිතා කරන සුමට වූ අක්ෂරයක් තමයි ත එහෙම නැත්නම් තං එහෙම නැත්නම් ටින් කියන ශබ්දය. එය අපි ඇඟිලි අදින් වාදනය කරන්නේ. අත බෙර ඇසෙයි තබා වෙනවර කරල මත තබා මැද ඇඟිල්ල මත දබර ඇඟිල්ල පිහිටුවා දබර ඇඟිල්ලෙන් බෙර ඇසට තට්ටු කිරීම. අපි ජින් කියලා හඬ ජින් කියන අක්ෂරය නැත්නම් නං කියන අක්ෂරය වාදනය කරන්නේ නැහැ ගායනයේදී. අපි හැම වෙලාවකම වාදනය කරනු ලබන්නේ ක කන් තං ටින් කියන අක්ෂරය වාදනය කරනු ලබනවා ඇඟිලි අගින්. එතකොට දොම් ජින් ත කුන් ජින් ත තත් ත දොම් ත ශාස්ත්‍රීය කොටස් තාම බහුල වෙච්ච වාදන සම්ප්‍රදායක් අපිට තියෙන්නේ. ඒ නිසා මා විශ්වාස කරනවා මෙම වාදන කොටස් අපි ඉදිරියේදී ගායනය සමග වාදනය ගායනය කරමින් වාදනය කරන අංග සහ මංගල බෙර වාදන ආදී අංග සමස්තය අපි මේ හරහා ඔබට ගෙන හර දක්වනවා. ඔබ අධ්‍යයනය කර ඔබගේ ඥානපතේ පුළු කරගනීවි කියලා අපි විශ්වාස කරනවා. අද හඳුන්වා දීමක් පමණයි මේ ගායනය සමග බෙර ඔබට ඉදිරිපත් කළේ. අපි ඉදිරියේදී හුරුහුරු පෙළුම් හරම් අභ්‍යාස විදික්‍රම ආදී ගැඹුරු අංග පමණක් නෙවෙයි ඉන් එහාට ගිය ශාස්ත්‍රීය කොටස් පිළිබඳව ඔබට අධ්‍යයනය කරන්න අවකාශ සලස්සලා දෙනවා කියලා අපි සබත වෙමින් මෙම කටයුත්ත හමාර කරනවා. බොහොම පිණිස්.